ඔන්න අද කතාව මී පැංචන්ගේ මී උපාය ගැන. ඔන්න එක්තරා ගෙදරක මීයෝ තුන්දෙනෙක් ගෙයක් හදාගෙන හරිම සතුටින් කාලය ගත කළා. මේ තුන්දෙනා හරිම එකමුතුයි. කෑම හොයාගෙන බෙදාගෙන කාලා සතුටින් ජීවත් වුණා. ඒ වගේම මෙයාලා චීස් කන්න හරිම කැමතියි. ඔන්න ඉතින් මේ මීය තුන්දෙනා මේ ගෙදර තියෙන චීස් හොරෙන් කන්න පුරුදු වෙලා හිටියා. හෙමින් හෙමින් අඩිය තියලා මේ ගෙදර තියෙන චීස් තියෙන තැනට ගිහිල්ලා චීස් හොරාට අරගෙන ඇවිල්ලා කන්න පුරුදු වෙලා හිටියා. ඔන්න ඉතින් මේ මීය තුන්දෙනා එකතු වෙලා මේ ගෙදර තියෙන චීස් හැමදාම හොරකම් කරා. පුරාට ගිනල්ලා තුන්දෙනත් එක්ක බෙදා හදාගෙන කෑවා. ඔන්න ඉතින් මේ ගෙදර තියෙන චීස් හැමදාමත් නැති වෙන නිසා මේ ගෙදර අයිතිකාරයෝ මේ චීස් හොරු අල්ලන්න පූසෙක් ගෙනාවා. ඔන්න ඉතින් මේ පූස්රාල රාජකාරිය කරන අතරතුරේ එකක් මිදා ගත්තා. ඒත් මේ මීයෝ ගැන හරි අවධානයෙන් හිටියේ. ගෙදරට පූස්රාල කෙනෙක් ආපු නිසා මේ මීයෝ තුන්දෙනාට වෙනද වගේ ලේසියෙන් චීස් හොරකම් කරන්න බැරි වුණා. හරිම බයෙන් තමයි චීස් හොරකම් කරලා ගෙදරට ගිනිහිල්ලා මේ තුන්දෙනා බෙදා හදාගෙන කෑවේ. ඔන්න දවසක් පූස්රාල නිදි අතරේ මේ මීයෝ චීස් හොරකම් කරගෙන හෙමින් හෙමින් යන ගමන් හිටියේ. ඔන්න පූස්රාල ඇස් දෙක ඇරල බලනකොට මේ මීයෝ දෙන්නා චීස් හොරකම් කරගෙන යනවා. අනේ බය වුණු මීයෝ දෙන්නා ගල් ගැහිලා වගේ එතනට වෙලා හෙල වෙන්නේ නැතුව බය වෙලා බලාගෙන හිටියා. ඔන්න ඉතින් මේ පූස්රාල ඇස් දෙක ඇරල බලන වෙලාවෙ දැක්කා මෙන්න මේ මීයෝ චීස් හොරකම් කරගෙන යනවා. තරහාගියපු පූස්රාල මියෑව් කියලා නැගිටලා මේ මීයෝ දෙන්නගේ පස්සෙන් පන්නගෙන යන්න ගත්තා. දුවලා ඇවිල්ලා කොහොම හරි පණ බේරගත්තු මේ මීයෝ කල්පනා කළා මේ පූස්රාලට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා. එහෙම හිතලා මේ තුන්දෙනා එකතු වෙලා මේ උපායක් කල්පනා කළා. තුන්දෙනාත් එක්ක කල්පනා කරලා කරලා හොඳ උපක්‍රමයක් යොදන්න තීරණය කළා. ඔන්න ඉතින් මේ මීයන්ගේ උපක්‍රමය අනුව මීයෝ තුන්දෙනා පූස්රාල හමිට තෑග්ගක් අරගෙන පූස්රාල හමි බලන්න ගියා. පූස්රාල හමිට දෙල්ලෙ එල්ලෙන මාලයක් තමයි මේ තුන්දෙනා තෑග්ගක් විදියට අරගෙන ගියේ. හැබැයි මේ මාලේ උන්සි සීනු දෙකක් තිබුණා. ඉතින් මේ සීනු දෙක හෙලවෙනකොට මේ මීයන්ට මේ පූස්රාලහම ඉන්නේ කොහෙද කියලා අඳුරගන්න පුළුවන් නිසා මේ උපාය යොදලා හිමින් හිමින් පූස්රාලහම ළඟට කිට්ටුවලා පූස්රාලහමිට තෑග්ග දෙන්න සැලසුම් කළා. පූසාමි පූසාමි, අපේ වාට තේකක් එනවා. මේ බලන්න, මේක ලස්සන මාලයක්. ඔන්නෝම මීයෝ කියනකොට ඒ සද්දෙට පූස්රාලහම ඇහැරුණා. අනේ ඉතින් පූස්රාලහමිට කවුරුත් කවදාවත් තෑග්ගක් දීලා නැති නිසා මේ මීයන්ගේ තෑග්ග හරිම ආදරෙන් පිළිගත්තා. අනේ ඉතින් මේ ලස්සන මාලේ මේ පූස්රාලහම බෙල්ලේ දාගෙන හරි සතුටින් කාලය ගත කරන්න පුරුදු වුණා. අනේ ඉතින් මෝඩ වුණු පූස්රාලහම මේ මීයන්ගේ මී උපාය තේරුම් ගන්න බැරි වුණා. ඉතින් මේ මාලේ බෙල්ලේ බැඳගෙන පූස්රාලහම ආඩම්බරෙන් කාලය ගත කළත් මීයෝ මේ පූස්රාලහම යන එන තැන සද්දෙන් අඳුරගත්තා. ඉතින් මීයන්ට වෙනද වගේම චීස් හොරකම් කරලා හොඳට බඩ පිරෙන්න කාලා සතුටින් ඉන්න පුළුවන් වුණා.